दु साधु सद नमस्कार बुधर्वनट समदा बुधुहि शरणयामि नमस्कार දම්රුවනට සැමදා සදහම් සරනයමින් නමස්කාරවේවා සංගරුවනට සැමදාමහා සංග සරනයමින් නමස්කාරවේවා තුනුරුවනට සැමදාති සාරණ සරනයමින් සාධු සාධුසාධ අපගේ ගුරු දේවෝත්තම කල්්‍ය යනමිත්‍ර පවත් ලොකුසාමීන් වහන්සේට අපගේ අමස්කාරය වේවා සාධ 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 ශ්‍රද්ධාවන්ත පින්වත්නී අදදවසේදීත් මේ පින්න්නුතුන් ඒ බුදුරජාණන් වහන්සේගේ පර්ම පිවිතුරු නිර්මණ ශ්‍රී සදධර්මය ද්‍රගණය කරන්න ඒ දම්සායර සද හම් දේශ නාවත්ක්ක අදදවසේදී පිතු සම්බන්ධ වෙලා ඒ ධර්මේශවනය කරන්න අදහසින් ඒ බුදුරජාන් වහන්සේගේ ධර්මය තමන්ගේ ජීවිතයට ගලපාගෙන ධර්ම පිහිට පිලිසරණ ලබාගන්න බලාපොත්තු වෙන්නේ. පින්න්නත්නී අදවසේදී මේ උත්තුම් සදහම් දේශනාව සඳහා සැදැහැබර දායකත්වය දවන් ලබන්නේ පින්වත් සදවී රුවන් පදදිරණ මහත්මිය විසින් විශේෂයෙන්ම පවත් මහත්මිය බලාපොරොත් වෙනවා ඕස්ට්‍රේඩියාවේ මෙල් බර්න්ුවර් පදිංචි පින්වත් කාංචනා රාජිකාවරුවන් පතිින මහත්මියගේ හතලිස්වන ජන්මදිනය නිමිත්තින් ඒ පින්වත් මහත්මියයට සෙත් ප්‍රාර්ථනා කරන දහසින් තමයි මේ සදහම් දේශනා සුඳහා දායකත්යදන්න ලබන්නේ ඉතිං ඒ මහත්මියගේ දාකත්තෙන් අද දවසේදී බොහෝ දෙනෙක්ට ධර්මේශ වනය කිරීම අවස්ථාව උදාාවෙනවා පින්වත්න බුදුරජාණන් වහන්සේ මේ ධර්මය දේශනා කිරීම නිසා ලෝකසත්ත්වයාට අනුකම්පාවෙන් ලෝකසත්වයාගේ හිත කැමතිව ඒ ධර්මය දේශනා කිරීම නිසා ගොඩක් දෙනෙත්්ට දැන් බුදුරජාන් වහන්සේ පිරනුවන් පාල වස්සර දෙදස් පන්සිය පණහකටත් වැඩි නමුත් තවමත් ලෝකයේ ගොඩක් දෙනෙක් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සරන්න පිහි පිහිට පිළිසරණ තවමත් ලබා ගන්න ඉතින් පිින්වත්න ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය කෙනෙක්ට තේරුම් ගන්න අවස්ථාව ලැබුණොත් ඒ ධර්මය තේරුන් අරගෙන ඒ ධර්මයට අනුව තමන්ගේ ජීවිතය හැඩගස්වාගන්න කෙනෙක්ට අවස්ථාව උදා වුනොත් ඒ කෙනට තමන්ගේ ජීවිත ගොඩක් දුක්කම්කටලු කරද්දර ප්‍රශ්න බාධක ජයාරගෙන ජීවිතය සැනැසිල්ල ගත කරන්න අවස්ථාව උදාවනවා. හැබැයි පින්වත්නී ඒකට කෙනෙක්ට බුදුරජාණන් වහන්සේ ගැන ගොඩා ගෞරවයෙන් ඒ ධර්මය ගැන බලවත් ශ්‍රද්ධාවෙන් මේ ධහර්මය පොඩුදු කරන්න කෙනෙක් උත්සාහ කරන්න ඕන. උගද බුදුරජාණන් වහන්සේ වදාලා හීනේන අගගස්ස පත්ති හෝති මේ හීනවෝ දෙයකින් අග්‍රස්වභාවයකට පත්වෙන්න බැහැ. අගගේන චකෝ භික්කවේ අගගස්ස පත්ති හෝති කෙනෙක් අග්‍රභවට පත්ව වෙන්නේ ශ්‍රෂ් බවට පත්වෙන්නේ අග්‍ර දෙයක් නිසා. එතකොට පින්වත්ති මේ ලෝකයේ තියෙන අග්‍ර දේවල් අතරින් උසස්ම දේවල් වෙන්නේ බුදුරජාණන් වහන්සේ සද්ධර්මයත් ආර්මාහා සංගරත්නයත්. එකට හේතුව පින්වත්න ඒ තුනුරුුවන තුළ කිසිම ආකාරයක කෙලෙස් සහගත බවක් නෑ කෙලෙස්ක සම්බන්ධයක් ඒ බුදුරජාණන් වහන්සේ කෙලෙස් සමඟ සම්බන්ධයක් නෑ ඒ ශ්‍රී සද්ධර්මය මේ කෙලෙස්ක සම්බන්ධයක් නෑ ඒ මහා සංගරත්නය මේ කෙලෙස්ක සම්බන්ධයක් නෑ නිසා පින්වත්න මේ ලෝකේ පර්ම පිවිතුරු උත්තර ීතර දෙයක් අපි හෙවවොත් අපිට හම්බ වෙන්නේ මේඋතුම් තිසරණය විතරයි. ඒක ඒට හැරෙන්න්න ඊට වෙනත් දෙයක් මේ ලෝක අපිට හොයා ගන්න නෑ. ඒ නිසා බුදුරජන් වහන්සේ වදාලා කම්වැල coming හීන වීරයෙන් වාසය කරන කෙනා ගොඩක් දුරට යට සිද්ධ වෙන්නේ ෝකින් ෝ විහරදි පාපකෙහි අකුස ලේදම්න්නේහි. එයා මේ පාපී වූ අකුසල් දහම් එක්ක එකතු වෙලා වාසය කරනවා. එයි නිසා මොකද වෙන්නේ මහන්තන්ට සදත්හම් පරිහා පේති. මහත් වූ යහපතක් එයා අයාගේ ජීවිතයට නැති කරගන්නවා. එයට මේ ජීවිතය ලබන්තින යහපත සැනැසීම සතුට නැතිකරගන්න ඔය. ආරද්ධ විරියෝජ කොෝ භික්කවේ සුකම් විහරති. වීරයෙන් වාසය කරන කෙනා. වී මේ කුසල් දුරු කරන්න උත්සා කරන වීරයෙන් යුතුව අකුසල් දුරු කරන කෙනා සැපසේ වාසය කරනවා. එයා පවිවිත්වෝ පාපකයෙහි අකුසල් ේ දම්මහි එකට හේතුව තමයි එයා මේ අකුසල් දහම් එක්ක විංවෙලා තමයි වාසය කරන්නේ. අකුසල් එක්ක යාගේ සම්බන්ධයක් නෑ. එනිසා පින්න තමට පේ නොවහෙනම් මේ අකුසලයක් නිසා තමයි කෙනෙක්ගි ජීවිතේ මේ සැපය නැතිවෙන්නේ. උතුන් වහන්සේ වදාලා මහන්තංච සද තම් පරිපූරේති. ඒ වීරයෙන් යතුව අකුසල් මැඩගෙන කුසල් දියුණු කරන කෙනාට තමන්ග ජීවිතේ මහත් වෝ යහපතක් උදාකරගන්න අවස්ථාව උදාවෙනවා. ඒ නිසා පෙන්වත්න්නේ මේ ලෝකයේ ඇත්තටම සතුටින් සැනසිල්ල ජීවත්වෙන කෙනෙක් හැමති නං. කරන්න ඕනේ මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය පුොල්පොළුවන් විදිහට තමන්ට පුළුවන් මට්ටමගින් හරි තමන්ගේ ජීවිතයට පුරුදු කරගන්න යා උත්සාහ කරන්න ඕනේ එහෙම උත්සාකරොත් එයාට පුළුවන් වෙනවා තමන්ග ජීවිතය සැපසේ ගත කරන්න. පින්වත් අපි තේරුම්ගන්න ඕනේ අපේ ජීවිතේ යම් අපහසථාවයක් යම් කරදරයක් කනගාටුවක් හි දොකක් මේ විදිී මොකාක්හරි මේ අපේ ජීත ප්‍රශ්නයක් තියෙනවනං හිතේ සැනසිල්ල නැති වෙන මොකක් කර දෙයක් තමන්ට සිද්ධ වෙනවනං ඒකට තමන් වග කියන්න ඕනෙ කියලා. ඒ කියන්නේ තමන්ගේ හිතේ සැනසිල් නැතිකරගන්නේ තමම්මයි. වෙන කෙනෙක් එකට හේතු වෙන වෙන්න පුළුවන් නමුත් තමන් දක්ෂණං ඒ බාහිර දේට නැත්තන්ඒ බාහිර කෙනට බෑ තමන්ගේ හිතට ඒ නිසයි පින්වනේ ඒ රහතන් වහන්සේලා අපගේ සම්මා සම් බුදුරජාණන් වහන්සේ ඒ ජීවිතයේ පුුද්දුමාකාර සතුටකින් පුදුමාකාර සැනසිල්ලකින් ගතකරින්. පින්නද බුදුුවන් වහන්සේ වදාලායි රහතන් වහස ජීවිතය මේ අනිත් සාමාන්‍ය මිනිස්සුන්ගෙන් කොහමට වෙනස් වෙන්න කියලා. බුදුරන් වහන්සේ අවස්ටක වදාලා සුසුකංමත ජීවාම වේරි නේසු අවේරිනෝ. වේරි නේසු මනුස්සේසු විහරාම අවේරිනෝ. බුදුරන් වහන්සේ වදාලා මේ බුදුරජාණන් වහන්සේ ඒ ගිම ශාවක සංගරත්නය සුසු කංමත ජීවාම ඒ කාන්තයෙන්ම සැපසේමයි වාසේ කරන්නේ. ඒකට හේතුව තමයි බුදුරජාන් වහන්සේ මේ වෛ මිනිසුන් අතර මේ වෛරයයිෙන් ජීවත්වෙන මිනිස්සු අතර වෛදී නැති සිතින්. බදුරායන් වහන්සේ ඒ රහතන් වහන්සේලා වාසේ කළේ. එනිසා පෙන්ුවත්න අපේ ජීවිත අපේ මේ හිතේ සැනසිල් සතුරු නැතිවෙන කාරණාවත් තමයි අපේ හිතේ තරහා ඇති වෙන එක. එනිසා පෙන්න්නුවත්නි කෙනෙක්ට මේ තරහකින අකුසලි දුරුකරගන්න පුළුවන්න්නන් අනේයාට පුළුවන් කම ලැබෙනවා මේ ජීවිතය සැපසේ වාසය කරන්න. මොකද පෙන්ව සමහරලාට අපි කෙනෙක්ට අපේ ජීවිත් අපිට සමට තරහ ඇතිවන් දෙයක් දැක්කොත් ැ තර ඇතිව දෙයක් අපට ඇහුනොත් මේ වගේ දෙයක් නිසා අපේ හිදේ තරහා ඇතිවෙන්න පුළුවන් ඒ තරහා ඇතිවුණට පස්සේ ඒ තරහා මුලිම්ම හානිකරන්නේ තමන්ගි හිතට මුලින්ම ඒ හානි සිද්ධෙන තමන්ට තමන්ගීහිත ඉතින සතුරු නැතිවෙනවා තමන්ගිතිෙන සැනසිල්ල ඒ වෛරය නිසා නැතිවෙනවා එනිසා පෙන්ුවත් අපි තේරුම් ගන්න ඕනේ මේ ද්වේශය කියන කාරණාව කිසිම විදිහකින් අපිට යහපත උදා කරන්නේ නෑකේ. එනිසා බුදුරණන් වහන්සේ වදාලා මේ දවේශයෙන් වෛරයෙන් ජීවත්වෙන මිනිස් වතර ද්වේශය නැති සිතින් වර නැති සිතින් ඒ ජීවත්වන බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේලා සැපසේ ජීවිතය ගතකරනවා කියලා. එනිසා පවද අපි තේරුම් ගන්න ඕනේ දවේශය වෛරය අපේ හිතේ ඇති නොවෙන විදිහට අපි කටයුතු කරන්නවා. මුදි සාමාන්‍යෙන් අපේ ජීවිත ප්‍රශ්නයක් ආවට පස්සේ තරහක් ඇති වුණනාට පස්සේ අපි අනිත්තායට බනිනවා අප නිදහස ඉන්න දෙන්නේ මොකක්හටල ප්‍රශ්නයක් දානවා නිදහසේ කෑම ටිකක් කන්න නෑ මේ කෑම ටිකක් කන්න පටන් ගන්නකට මොකක් ර ප්‍රශ්නයයක් ධානවා එහෙම නැත්තන් මොක් රන්න ෆෝනකින් කෝල්ලි රල මොක්රරි ප්‍රශ්ය. විදිහට අපි අනිත් අයිර් බනිනවා මට නිදහසේ සැසිල්ලි ජීවත්වන්න විදිහක් නෑ මේ අනිත් අයි නිසා කියලා. හැබැයිපින්වත්න කෙනෙක්ට පුළුවන් තමන්ගේ හිත ආරක්ෂා කරගන්න. ඒ දවේෂය තමන් ගහිතේ ඇතිවවෙන්න නොදදී තමන් හිත ආරක්ෂා කරගන්න තමන්ට පුළුවන්නම් තහක් හිතේ ඇති වුනත් ඒ දවේශය ආදී නවසහිකරලා එයට පුළුවන්න්නං ඒ දවේශය මුොහොතෙම් නැති කරගන්න යා හිතේ සතුට සැනසිල්ල යට දිගටම තියාගන්න පුළුවන්කම ලැබෙනවා. එනිසා පෙන්න්නුවත්න මේ දවේෂය ආදීනව කෙනෙක් නිතර කල්පනා කරන්න උත්සාහ කරන්න ඕනේ එයාට පුළුවන් වෙනවා මේ තමන් හිතේ තියන සතුට සැනසිල්ල හඳ පවත්ව ගන්න. පින්න්නුවත්නී බුදුරාණන් වහන්සේ වැඩිීන්න කාලේ මේ පින් උතුන් හ ඇති හිටියා මාගන්දිය කියල එක බ්‍රහක්්මණ පවුලක් මේ බාගන්ධිය බ්‍රහ්ණ පවුල්ලේ ඒ අම්මයි තාත්තයි තමන්ගේ මාගන්දයා කියන්නේ දියනය නිසා ගොඩාක් ආඩම්බරෙන් හිටියේ තමන්ගේ දියන තරන් ලස්සන කෙනෙක් මුළු දම්ඹදුවම නෑ කියලා ඒ නිසා තමන්ගේ දුවව තමන් දුවට ලස්සන ගැලපෙන සහකාරෙ හල දෙන්න ඕොන කියලා ඒ අම්මයි තයි කල්පනා කරා. ඉතින් මේ අම්මටයි තාත්තටයි එකදවසා දකින්න ලැබුණ අපගේ භාග්‍යතුන් න්ොහන්සේව ඒ දැන කල්පනා කරා අපේ දියනියට ගැලපෙන සහකාරයා තමයි මේ ඇවිල්ල ඉන්නේ කියලා ඒ දියනෝ ලස්සට සරසාගෙන බුදුරජාණන් වහන්සේ මුණගැහෙන් ආවා ඇවිල කිව්වා ශ්‍රමණයන් වහන්සේ ඔබට ගැලපෙන සහකාරයක් ඉන්නවා අපේ දුව එනිසා අපි අපේ දුවව ඔබට පාවා දෙනවා කියල පවරල දෙනවා කියලා එතකොට බදුරැන් වහන්සේ මේ ශරීරයේ පිළිකුල් ස්වභාවය ගැන කියලා කිව්වා දේශනා කරා පින්වොත් බ්‍රහක්මණවරුණනි මං ඔබගේ මේ දුවගේ ශරීරය දීනියගේ ශරීරය මේ පාදයෙන්ව තිස්පර්ශ කරන්න කැමති නෑ කියලා මේ ශරීරයේ ආදීනව පිකුල් ස්භාවගන කියදුන්න. එතකොට අර එතනහිටම මාගන්ධයා කල්පනා කරේ මන්ට බුදුරජාන් වහන්සේ බැන්න නිග්ගහ කර තමන්ට අවමාන් කරා කියලා බුදුරජාණන් වහන්සේ ගැන තරහා ඇතිකරගත්. පෙන්වත්න එදා ඉඳන් ඒ බුදුරජාණන් වහන්සේ ගැන සිතේ තරහක් දවේශය ඇතිවෙන්න ඉඩදුන්න මොහොතේ ඉඳන් මාගන්දියාට සැනසිල්ලි වාසය කරන්න බැරිවුණා. එදා ඉඳන් මාගන්ධයගේ ජීවිතයේ නොඒෙක් ප්‍රශ්නත් එක් අර ද්වේශයෙන් ක්‍රෝධයෙන් තමයි ගත වුණ. ද මාගන්ධයා කල්පනා කරා මට නිග්‍රහ කරා මට බැන්න මම මේකට පලිගන්නවා. මේක නිකන් තියන්නේ නෑ. මාගන්ධයා ගිහිල්ලා උදේනිී රජවරුවන්ගේ බිසව බවට පත් වනාා ඊට පස්සේ කල්පනා කරා මම පලිගන්නවා. කියලා ඒ බුදුරජාණන් වහන්සේ ඒ ශාග සංගරත්නය රට වඩිනොකට මිනිස්සුන්ට අල්ලස් දීලා බනින්න පටන් ගත්තා. උදන්හන්ස නොයෙක්කාරය නිග්‍රහ කරන්න අවමන් කරන්න පටන් ගත්තා දැන් මේ හිතේ පය තරහා වැඩ කරනවා. කොහොමහරි පලිගන්න ඕනේ. කොහොමරි මේ මටකරපු අවනම්බුවට මම පලියගන්න ඕනේ දැ මේක හිතේ වැඩ කරනවා ඒකත් එක් අර මාගන්දියගේ හිතේ සැනසිල්ල සතුට නැතිවුණ. දේශයෙන්ම ජීවිතය ගත වුණා. ඒවිතරන් නෙමේ පින්වත්න්නේ බුදුරණන් වහන්සේ පෙන්වට දුන්නා මේ හිතේ දවේෂයක් තරහ ඇතිවනාට පස්සේ යගේ ස්වභාවය තමයි මේ දවේශය නිකන් තියනක න්නෙමි. ඒ තව දළුල්ලා වැඩෙනවා. මේ දවේශ තවතාව ගින්නක් වගේ බොරපුරා නැගෙනවා. මේ දවේශය පටන්ගත්වය විදරම තිය නෑ වතාව වාර්ධනය වවා උදරන්හස පෙන්නන දුන්නා කෙනෙක්. ත්ෙනෙග දවේශයක් ඇතිකර ගත්තර පස්සේ එයා ගැන තරහක් කෙනෙක් තවත් කෙනෙක් ගැන තරහා ගැතිකර ගත්තර පස්සේ ඒ තමන්ගේ ව වෛරක්කාර තෙක්ක කවරුහරි කෙනෙක් හිතමිතරයිද කෙනෙක් යාලුයිද මිත්‍රකම් පවත්වනවාද අන්න ඒ කෙනත් එෙක්කත් මෙයා වෛර බැඳගන්නවා යා කල්පනා කරනවා මගේ වෛරක්කාරගේ සතුට මිතුරා මගේ වරක්කාරය ඒ කෙනනාටත් මම නිං ඉන්න දෙන්නෑ කියලා එත් එෙක්කත් වෛරමැඳ ගන්න. ඊට පස්සේ කවර්හරි කෙනෙක් තමංඟු වෛරක් කාරත් එක්ක හතුරුයිද. මගේ සතුරාගේ සතුරා මගේ මිතුරා කියලා එයත් එෙක්ක සම්බඳ හදාගන්න පටන්ගන්නවා. මේ විදිහට වෛරය නොහෙක් විදිහට වර්ධනයම වී වර්ධනයවෙී පැතිරෙනවා. කර මාගන්දියාටත් ඒ ප්‍රශ්නය එහෙම්මම සිද්ධ වනාා. උදයිනි අජුරුවන්ට හිටිය තව සාමාාවතී කියල බිසවක් මේ සාමාවතී බිසවට දවසක් ඒ කුජ්ජුත්තරාගෙන් තමන්ගේ සේවිකාවකෙන් බුදුරාන් වහන්සසිගේ ධර්මය අහන ලැබුණා. එදා ඉඳන් ඒ සාමාවතී ඇතු ඒ සාමාවතගේ පරිවාර් කාන්තාව ටික බුදුරජාන් වහන්සේගේ ශාවකයෙන් බවට පත් වනා. දැම් මේක දැන ගත්තර මාගන්දිය මාගන්ධද කල්පනා කරා මගේ හතුරගේ මිතුරෝ මගේ හතුරු කියලා අර සාමාවතී ත එක්කත් වෛරබඳගත්තා කල්පනා කරා මන් මේ සාමාවතයට නිකං ඉන්න දෙන්න නෑ. කොහොමල් ම මේ සාමාවතීටත් මෙ ම මේ මාලිගයෙන් පන්නනවා කියලා සාමාවදී එක්කත් වෛරමදගෙන යාවත් රජ මාලිගයම් පන්නන්න දැන් කුමන්ත්‍රණ කරනවා. දෙ බලන්න නිදහස්සේ සතුටේ සතුටින් තමන්ගේ රජ බිසවක් විදිහට සැපසම්පත් විඳිමින් ලස්සනට කාලෙගතකරන්න තිබුණා. හැබැයිද මාගන්ධදියගේ හිතේ වැඩ කරන්නේ අර හිතේ තරහා දවේශය වෛරේ. ඒ නිසා රජ මාලිගාව සැපසම්පත් ඉඳින්න අදහසක් නෑ. කොහොමද පලිගන්නේ මොකද්ද මං මේයකට කරන්නේ ඕක ගැනම කල්පනා කරකර ඉන්නවා. තිමේ මාගන්දය කල්පනා කරා කොහොම හරි මේකට උපක්‍රමයයක් දන්න ඕනේ කල්පනා කරලා දවසක් උදේෙන් රජ්ජුරුවන්ට කේලාම් කිව්වා මේ සාමාවත ඔබවහන්සය මරන්න උත්සා කරනවා රජතුමාාව මරලා වෙනකනට රාජ්‍ය අරන් දෙ එන්න මෙන මේ සාාවතී උත්සාහ කරනවාකර රජුරුවන්ට කේලාම් කිව්වා ට අජතුමා පිළිගත්ති නෑ දෙ මාගන්දි එකදිකටම දැන් සාාවති ගැන කේලාම් කියවා සාමාවතී කියන්නේ හොඳ කෙනෙක් නෙමයි කියලා. එකදවසක් අජතුමා ඒ සාමාවතය බිසවවෙන්න මාලිගාවට පිටත්වෙනකොට මාගන්දිය කිව්වා ඔබතුමාට අනතුරක් වෙන්න පුළුවන් ජීවිතයට නිෙස මමත් ඔබතුමාගේ ආරක්ෂාවට එනවා කියලා මාගන්ධියත් ඒ සාමාවතයගේ ඒ මාලිගාවට යන්න පිටත්තුන්නවා. ඉට කලින් ඒ මාගන්ධයා වහස්සේ අජතුමා නිතරම තමන් කරං ගන ඒ සංගීත බාන්්ඩෙක් වීනාවක් කරං යනවා ඒ වීනාාව ඇතුළේ භයානක විසකුරු සර්පයෙක් ඇතුළට දාලා මල් මාලාකින් එක වහල පේෙන් නැතිවෙන්න. අජතුමත් එක් සාමාවත බිස වගේ ඒ මාලිගාවට ගියා. ගිහිල්ලා සාමාවති වෙලා බල්ලා අ සංගීත බාන්්ඩේ වීනාවේ සර්පය ඇදුළදාපු ඒහිල බහල තිබ මල් මාලාව අයින්කරා දැන් සර්පය හිමිට එලියට ආවා දැන් උදේනි රජ්ජුරුවෝ ඒ සාමාවතයත් එක්ක කාලෙකත කරද්දී සර්පයා ටිකින් තිිකාාව ඇවිල්ලා උදයෙන් රජ්ජුරුවන් ඒ එතනට දැම සර්පයාව එතකොට මාගන්දයා කෑගහල කිව්වා රජතුමනි මෙන්න සර්පයෙක් මේ සර්පය ඇවිල්ල තියෙන්නේ ඔබට දෂ්ට කරන්න මේක මේ සාාවතය උපක්‍රමයක් ං කිවබතුමාට හානියක් වෙනවා යන්න එපා මංකීපදවබතුමා ඇහිය නෑ නමුදදම් බලන්න වෙච්ච දේ කියලා අර සාමාවතීට වියුද්ධව තව කාරණගැන පටන් ගත්ත. රජතුමාඩේත් එක්කම තරහක් ඇතිවුණා මේ සාමාවතී මාව මරන්න සැලසුම් කරා කියලා. රජතුමා සාමාවත මරන්න කෙළ ලිතාගන ඊත ඊතලයක් අරගෙන විදින්න ලෑස්ති වුනා. හැබැයි සාමාවතී සිරුද නාටාව මෙත් සිත පැතිරවා. ආශ්චර්ය කියන්නේ ඒ රජතුමා විද්ධ ඊතල්ලේ සාමාාවතයට වැදුන්න. ර දෙවනි පාලත් උත්සා කර දෙවැනි පාරත් ඒ සාාවතයට විද්ධ ඉතලෙ වැදුන්නෑ. අජතුමා කල්පනා කරා මේ හිත්පෙත් නැති ඊතලයට මේ සාමාවතය ගුණ තියරනවා මට නමුත් සාමාාවතක ගුණ තේරුම් ගන්න බැරුනා කියලා සාමාවති බිසවගෙන් සමාාවෙල්ලවා. මාගන්දියාට න්ගේ ඒ උත්සාහේ උපක්‍රමය කරගන්න බැරිගුණා දැන් තමන්ගේ උපක්‍රම වැඩදුනා කියලා තවත් හිතට දුකයි තවත් හිතට අමාවුරයි දැන් බලන්න මේ තමන් අනවශ්‍ය ප්‍රශ්නයක් හදාගෙන තමන්ම විඳවනවා තවත් සැලසුම් සකස් කරන කොහොමද මේකට පලිය ගන්නේ මේ හරිියන්න නිකන් ඉන්න දෙන්න බෑ මේකට කියලා තව පලිගන්න උත්සා කරනවා කල්පනා කරනවා මේක හරිියන්නෑ ඒ නිසා මේ සාමාවතීව මරන්න ඕනින්. මරන්න ඕනිිකළ කල්පනා කරලා ඒ තමන්ගේ ඒ මාම ඇතුළුෙන ඒ තමන්ගේ පිරිස්සකට අල්ලස් දීලා කුමන්ත්‍රණ කරලා අර සාමාාවතීය ගෙට ගිමින් කියයලා ඒ සියල්දනා මරනවා. ඊර් පස්සේ සිද්ධිය අජතුමාට දැනගන්න ලැබෙනවා. මේ සාමාවතය මරන්න එ කුමන්ත්‍රණ හවුල්ලලුනේ මේ මාගන්ධ්‍යයා කියලා. ජතුමා ඒ මාගන්දය ඇතුලු ඒ මාගන්ද විඥාති සියල්ලු දෙනාම මරණයට පාත් කරනවා නැම් බලන්න පෙන්වත්න තමන්ගේ හිතේ අර එක අවස්ථාවක ඇතිවෙච තරහා තමන්ට කොච්චර දුරක්ට මේ ඒ ප්‍රශ්නය අරගෙන ගියාද තමන්ගේ මරණය දක්වාම ඒ ප්‍රශ්නය තමන්ට ඇදගෙන ගියා ඒ ජීවත්වනු කාලයේ දීවත් සතුටෙන් නිදහසේ ජීවත් වෙන්න තමට දිවස්ථාව නති කරගත්තා කව්දඒකට වැඩ දිකාරය ඒකට වැඩ දිකාරයා තමන්මයි තමන් මේ ධර්මයේ අධර්මය කිය කාරණ දෙක වෙනස් තේරුම් ගන්න තමන්ට හැකියාව තිබුන්නේ. ඒ මාගන්තිර තේරුම් ග හැකයා තිබුණ නම් මේ දවේශය වෛරයකන අධර්මය මේ නිසා කෙනෙ ජීවිතය යහපතක් සැලසේ නෑ කියලා ඒ ධර්මය අහන් අවස්ථාවක් ලැබුණ න ධර්ම තරුන්ගන්න අවස්ථාවක් ලැබුණ නං සමහරලාවට මාගන්දක ජීවිතය වෙනස් විනිටු තිබුණා නමුත් පින්වත්න බුදුරණන් වහන්සේ වැඩිහිටපු කාලේ ඒ ජීවත්වෙන් අවස්ථා උදා වෙලත් ඒ අවස්ථා මාගන්දර ලැබුනෑ. එනිසා පෙන්වත්න ඒ මාගෙන්දක ජීවිත සම්පූර්ණයෙන් දුකසේ හිත්තවුල් මැද ප්‍රශ්න මැද් තමයි ජීවිතය ගත කන සිදධුවුණ. නිදහස සතුටින් ජවිතය ගත කරන්න අවස්ථාවක් ලැබු නෑ අන්තිමේට ඒ ප්‍රශන නිසාහ මාර්නයට පත්වන සිද්දුවුණා ඒක්කම සතරපාය වැටල්ලා තැම් බොහෝ කාලයක් දුක්විදින සිද්ධ වුණ. එනිසා පෙන්නවත්නී අපි තේරුම් ගන්න ඕනේ මේ දවේශය කියන කාරණාව තමගේ ජීවිතයට බලපාන විදිිය.ඒ නිසා කෙනෙක් මේ දවේශය තරහව තමගේ ජීවිතං දුරකරගන්න එයා උත්සා කරන්න ඕනේ. ඒ කෙනා සතුටිං සැපසේ වාසය කරන්න කැමතිනවා. එ නිසා පෙන්වත් බුදුුවන් වහසේ පෙන්නල දන්නා මේ දවේශය දුරකරන්න මෛත්‍රී භාවනාව කෙනෙ චිතර පුරදු කරගන්න කියලා කෙනෙක්ට පොළුවන්න මේ මෛත්‍රී භාවනාව දිගුණු කරගන්න එයායට පොළුවන්කම ලැබෙනවා තමගේ ජීවිතය සතුටින් සැසිල්ලෙන් ගත කරන්න. ඒකර පෙන්නව සමාඩි කෙනෙක්ට වෙලාවක් දාගෙනම කරන්න ඕනිිකෙල් දෙයක් නෑ. මුද සමහර රැකි රක්ෂා කරණයන්න ඉන්න පුළුවන් එයාලට වෙලාව අඩුුවන්න පුළුවන්. තමයි උදේ පාන්දරින් තමයි ගෙදරින් විටත් වෙන්නේ උපසමට හවස් වෙලා රෑවෙලා තමයි ගෙදරට එන්නේ ඊට පස්සේ ගෙදරණක් කටයුතු කරලා ඒ ඉවරණකොට සහට තමට බණ භාව ක්‍රරගන වෙලාවක් නැතිවවෙන්න පුළුවන්. තමන්ටිකෙල ඒකට වෙලාවක් වෙන්කරගන්න අවස්ථාවක් නැතිවෙන්න පුළුවන් හැබැයි පින්වන්නේ මේ ධර්මය ධර්මයෙන් සැපත සතුට ලබන්න කැමති කෙන මේ ධර්රණය තම ජීතර කොහමරි ගලපගන්න උත්සා කරන්න ඕොන්. ඒ කෙනාට පොළුවන් එක්කෝ වාහන යනගමන් වෙන්න පොළුවන්. නැත්තං තමන්ට සමාරලාවට ලැබෙන පොඩී වෙලාක් වෙන්න පොළුවන් මට විනාඩික කාලයක් වෙන්න පොළුවන්. ඒකෙනාට ඒ වෙල්ලාව ඇස්ත දෙක වහගෙන මෛත්‍රී භහනාව සහිකරන්න පොළුවන්නන්. සීල සත්වයෝ වයර නැත්තෝ වෙත්වා. තරහ නැත්තෝ වෙත්වා. ඉරිසියා නැත්තෝ වෙෙත්වා. දුක්පීඩා නැත්තෝ වෙත්වා. සුවසේජී වත්වෙත්වා. ශාන්ත සුවයට පත්වෙත්තුවා කියලා. එහෙමත් වෙලාවක් නැත්තං සලු සත්වයෝ සුවපත්වෙත්තුවා. සීලු සත්වයෝ සූපත්වෙත්වා. සීලු සත්වයෝ සුවපත්වවෙත්තුවා කියලා එසිරු දෙනාටම මෛත්‍රය පතුරුවන්න පුළුවන්නං ඒ පොඩි වෙලාවක් හරිකමක් නෑ. ඒක එයාට ගොඩාහක් උපකාරවෙනවා. ඉනිසා පෙන්වත්න තමන්ට වෙලාව නෑ කියලා නොෙක් විදිහට හේතු දුන්න කියලා තමන්ගේ ප්‍රශ්නිික් සඳගන්න තමට හැකියාවක් ලැබෙන්නේ නෑ. තමන් උත්සා කරන්න ඕනේ ලැබෙන පොඩි වෙලාවක දිහරි ඒ මෛත්‍රී භහවනාව ධර්මය තමන්ට ජීතර පුදදුරගන්න. තමන්ට එක පාරි යනක මං කරන්න පුළුවන් තමන් ඇත්තන් ගේදර අස්පස් කනක මංකරන්න පුළුවන් නොෙක් අවස්ථාවන් තමට ලැබෙනවා මේ ධර්මය තමන්ට පුරුදු කරන්න. ේ අවස්ථතාවන් තමම්මයි නැති කරගන්නේ. මොකද පෙන්වත්න්නේ මේ ධර්මය හාරියට පුරුදු කරගාත්තොත්. තමන්ගේ ජීවිතයටත් සතුරු සැනසිල්ල ලැබෙනවා. ඒ වගේම තමයි තව ගොඩාත් දෙනෙක්ටත් සතුරින් සැනසිල්ලෙන් වාසය කරන්න තමන් අවස්ථාව උදා කරනවා. මොකද පෙන්වත්න්නේ අපි එතමු ගෙදර ප්‍රධානිය අම්මතාත්තා මේ ධර්මය පුරුදු කරනවා වනං. මෛත්‍රයෙන් වාසය කරනු අනං එතකොට ඒ ගෙදර සමහල්ලා සැමියා හෝ බිරිද නොෙක් ප්‍රශ්න දාද්දි නොයෙක් ප්‍රශ්න ඇතික රද්දිී ඇතන් දරුව නොෙක් විදිහර ප්‍රශ්න ඇතික රද්දී අර අම්ම හෝ තාත්තා. ඉවසීමෙන් මෛත්‍රය තුොළ පෙහිටල කටියුදු කරනවනං. ඒ පවුලේ අනිත්තායටත් ඒ නිදහසේ වාසයකන අවස්ථා ලැබෙනවා. කොද නැත්තං වෙන්නේ සමහල්ලාවට එක්ක බිරිඳද නැත්තං සැමියයා ප්‍රශ්නයක් පටන් ගන්නවා ක්ෙන තිරපසේව සම්බන්ධවන පස්සේ කෙදර ආරවුල් රන්්ඩු දබර ප්‍රශ්න එක ළමයින්ටත් බලපානවා මේ විදර මුළු පවලම අසාර්ථක වෙනවා හැබැයි එක් කෙනෙක් මෛත්‍රය පුරුදු කරනවා නම් ඒයින් කෙනා නිසා ඒ තමන්ගේ ස්වාමිය හෝ බිරිදත් යම් ආකාරය සංසිද්ධිමට පත්වෙනවා ඇයි අයට වෛු දිකරම ගෙනියන්න බැෑ වෛුදිකරම් ගෙනියන්න අනිත් එකක්නගේ පැත්වනොත් මකක් කරයකට දවක් ඕනි වචනයක් හරි එ ඇවිල්ලක් හරි මුකක්කර දෙයක් ඕනේ. එතකොට තමයි දිකටම ඒ රන්්ඩුවගෙන යන්න පුළුවන්. එතකො ඩු ග්‍රියන් බැනුට පසු කක වෙන්නේ ප්‍රශ්න තරීමුණ අතරෙනවා. ඒ නිසා සමහර ළමයින්ටත් නිදහසේ වාසයක අවස්ථාවදාවන. එනිසා පඉවත්න මේ මෛත්‍රියකන කාරණාව තමන්ට තිය සතුරියින් සැසිල්ලිින් වාසක නො දක් අවස්ථාවදා කරනවා. ඒ විතරක් නෙමේ තව බොහෝ දෙනාටත් සමාඩ සමාජයේ ගොඩත් දෙනට සතුටින් සැනසිල්ි වහසේක නවස්ථාව උදාවන මේ පිවතුන් අහලා ඇති අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේ එක අවස්ථාව පාරය වඩිද්දී එක බ්‍රහක්්මණයෙක් සාරිපපුත්ත මහරතන් වහන්ස පිටට තද බල පහරක්කිෙල්ල කරා මද මේ බ්‍රහක්්මණය අහල තිබුණ සාරිපුත්ත මහරහතන් වහන්සේ කියන්නේ තරහගන්න නැතිගෙන එනිසා අම් එක චෙක් කරල බලන්න ඕන කියලා මේ පරක්ෂා කළ බලන්න ඕන කියලා අර බ්‍රාහ්මණයක් ගිහිල්ලා පුත් රතන් වහස පිට ගැහවා අපේ සාරිපපුත්තියන් වහන්සේ පිටිපස් හැල්ලෝත් දැලිුවන කවුද තමට ගැහවෙ කියලාකිෙලින්ම ඉදිරියට හෙමම වැඩම් කළා එතකොට බ්‍රහ්මණයට තේරුනා මේ සාරිපුද්‍යයන් වහන්සේ මහාගුණස් කන්දය ඒ බ්‍රාක්්මණයා සාරිපපුෘතයන් වහන්සේගින් සමවිල්ලවා සාරිපපුත්්‍යයන් වහන්සේ බ්‍රාහ්මණයට සමාව දුන්නා ක කල්පනා කළ බලන්න පින්ුවත්න්නේ දැම් බුද්ධශාසනය ගොඩාක් ඒ ශාවක්‍ය බුද්වයන් වහන්ස පැහැදිලා හිටිය ශාග සංරාත්යගෙන පහැදිලා හිටිය ගොඩාක් බෞද්ධ පිරිසක් ඒ සමාජයේ ඒ වෙනකොට හිටිය එතකොට සාරිපුත්්ත මහරතන් වහන්සේ කියන්නේ ඒ බුද්ධ ශාසනයේ ඉහලින්ම වැඩ හිටපු ප්‍රසිද්ධ ස්වාමීන් වහන්සේ නමක් ප්‍රසිද්ධ කෙනෙක්. එතෝට ඒවාගේ වෙන ආගමක කෙනෙක් ඇවිල්ලා ගැහුව කියලා ආරංචාවොත් එහෙම හිංසා පීඩා කරාගල ආරංචක් කාවොත් එහෙම එදායිඳන් අර ආගම් දෙකාතර යුද්ධය කටගන්න ඇද්ද වෙනගමක ුද සිද්ධ ව නානං ඇත වෙන සමාජකු සිද්ධ වුණනානම් එදායිඳන් ගිනිතියන්න පටන් ගන්නවා කපන්න කොටන්න පටන්ගන්නවා ගහගන්න පටන් ගන්නවා රතාල් දාලා පොලිසිය දාළ තමයි මේ ප්‍රශ්නි සඳගන්න වෙන්නේ හැබැයි පිවත් බලන්න ඒ සාරිපපුොත්ත මහරතන් වහන්සේ කියන්නේ මෛත්‍රීන් පිරුණු උත්තමයන් වහන්සේ නම. ඒ නිසාම සාරිපෘත්තයන් වහන්සේගේ හිතෙත් කිසිම ප්‍රශ්නයක් ඇතිවුනෙත් නෑ ඒ වගේම ඒ බෞද්ධ සමාජය තුළත් කිසිම ප්‍රශ්නයක් ඇතිවුනේ නෑ ඒ අට සතුරින් සැසිල්ලෙෙන් ගන්න අවස්ථාව උදා වුණ. නිකම හිතල බලන්න ඒ ප්‍රශ්නය නිසා ඒ සමට ආගම් දයක්කත යුද්ධ කට ගත්තනම්. එහෙනම් කිසි කනෙක්්ට නිදහසේ සැනසිල්ලේ වාස අවස්ථාවක්හම වෙන්නේ නෑ. හැමට බයින් ඇැතිගැනීමෙන් තමයි ඉන්න වෙන්නේ දේෂිං වෛරයෙන් තමයි ඉන්නවෙන්න. හැබැ පින්වත්න මේ ධර්මය ආශ්චාර්යය තමන්ටත් සතුර සැනසිල්ල උදා කරනවා. අනිත්තායටත් සතුට සැනසිල් උදා කරනවා එඉනිසා පින්ුවත්න්නේ මේ ද්වේශයකෙන කාරණාව තමන්ගේ හිතේ සතුර සැනසිල් නැති කරන තමන්ගේ ප්‍රධාන හතුරෙක් කියර තේරුම් ගන්නුවන. ඒ ප්‍රධාන හතුර නැති කරානං අනි සියලු මහතුරු තමන්ගින් නැතිවෙලා යනවා. එනිසා යාට සතුරින් සැනසිල්ලින් වාසයකගන්නු අවස්ථාවදාන. ඒ වගේ බුදුුවන් වහන්සේ යොදාලා පෙන්වත්න්නේ ඒ රහතාන් වහන්සේලා බුදුරජණන් වහන්සේ ඇතුරු රහතන් වහන්සේලා ජීවිත සැපසේ වාසය කළ සුසුකංමත ජීවාම ආතුරේසු අනාතුර ආතුරේසු මනුස්සේසු විහරාම අනාතුර මේ මිනිස්සු මේ කෙලෙස්වලින් ලෙඩවෙලා කෙලෙස්වලින් ආතුරවෙලා ලෙඩවෙලා වාසය කරන්නේ නමුත් බුදුරජාණන් වහන්සේතුළු ඒ මහරහතන් වහන්සේලා කෙලෙස්වලින් නිදහස් වෙලා ඒ කෙලෙස් ලෙඩවලින් සනීප වූ ජීවිත ගත කරන්නේ ඒ නිසා ඒ මිනිස්සු අතර කෙස්ුලින් ලෙඩවු මනිස්සු අතුර අතර ඒ රහතන් වහන්සේලා සැපසේ සතුටින් වහන්සේ කරනවා කියලා එහනම් පෙන්වත්න්නේ මේ අපේ හිත ලෙඩ කරන දෙයක් තමයි මේ කෙලෙස් කියලා කියන්නේ ම සමානට අපට අපට ශරීරයට මුකුත් අමාරුවක් අපහසුවක් නෑ ඇගේ ලෙඩක් මුකුත් නෑ හැබැයි උතුන්ට මේ නොයෙක් වෙලාවට අත්දැකීම ඇති හිත ලෙඩ වෙනවා හිතර මුකුත් කරගන්න බැහැ එක්කෝ හරි වෙහෙසයි හිතට නැතැන් ඔක්කොම එපාවෙලා කිසිදැ කරන්නති ඒ තත්ත්වකෙන හිත පත්වෙනවා ඔක්කොම එපා වෙලා දාලා දමළගහලා ඉන්න හිතනවා ඇයි ඒ හිත ලෙඩවෙලා හිත ක්‍රියාත්ම කරගන්න විදිහක් නෑ හිතා මාවර්ුවන් ඉන්නේ එකට හේතුව පින්වත්න්නේ මේ හිතේ තියෙනව කෙලෙස් එක අවස්ථාග වෙන්වත්න අපගේ සාරිපුත්ත මහරතන් වහන්සේ වදාලා මේ කෙලෙස් කියල කියන්නේ හිතේ තමන්ට පීඩාව දුක අසහනය අපහාසුව ඇතිකරන දේවල් මේ ඔක්කොම ඇතිවෙන්නේ හිතේ ඇතින කෙලෙස් නිසා ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ මේ කෙලෙස් දුරුකරන්න කියලා මොකද කෙනෙට කෙලෙස් දුරකරොත් එහෙම සැපසේ වාසය කරන අවස්ථා උදාවෙනවා කෙලෙස් දුරු කිරීම නිසා කෙනෙට්ට දුක්ක් අපහසුවක් හිතේ ගැටලුවක් ප්‍රශ්නයක් ඇතිබෙන වනං කවදාවත් බුදුරජාණන් වහන්සේ මේ කෙලෙස් දුරු කරන්න මේ අකුසල් දුරකරන්න කියලා කවදාවක් දුාන් වහන්සේ දේශනා කරන නෑ ඒ වගේම සාරිපුත්ම මහතන් වහන්සේ වදාලා මේ කෝසල් කියලා කියන්නේ සතුට සැනසිල්ල යහපත ඇතිකරන දේවල්. මේ කුසල් නිසා හිතේ අපහසුවක් පීඩාවක් ගැටලුවක් හිතේ ප්‍රශ්නයක් ඇති වෙනවනං කවදාවත් බුදුරජණන් වහන්සේ මේ කොසල් දියුණු කරන්න කියලා දේශනා කරන්න නමුත් මේ කොසල් වලින් තමන්ගේ ජීවිතයට යහපතක්ම සතුටක්ම ඇති කරන්නේ සැපයක්මයි ඇති කරන්නේ ඒ නිසයි බුදුරාන් වහන්සේ මේ කුසල් දියුණු කරන්න කියලා දේශනා කරලා තියෙන්නේ. එනිසා පෙන්ුවත්න මේු වෙනසත් අකුසලේ වෙනසත් මේ දෙකේ වෙනස කෙනෙක් හරිාකාරයෙන් තේරුම් ගන්න ඔත්ස්සා කරන්න ඕනි. ඒ වෙනස තේරුම් ගත්ත කෙනාට පොළුවන්කම ලැබෙනවා තමන් ගිහිතේ මේ ප්‍රශ්නයක් ආවට පස්සේ එකට හේතුව තේරුම් බේරුම් කරගන්න. ැත්තං සමහරලාවට කෙනෙගෙ හිතට ඔන්න එක්කො අපහසුයි නැත්තං හිතට අමාරුයි ඇතන් හරි මහන්සේ හිතට ඇතන් කිසි දැක් කරන්න හිතෙන්නෑ මේ වගේ මොකක් හරි හිතේ ප්‍රශ්නයකාවට පස්සේ ඒ ප්‍රශ්නට හේතුව තමන්ට හිතාගන්න බැරිගෙනවා. නමුත් කෙනෙක් තේර තේරුම් ගන්න පුළුවන්න්නන් මේ හිතේ ස්වභාවය යට කල්පනා කළ බාන පුළුවන් මොකක් නිසාද මේ හිත මේ තත්වට පත් වනේ යා කල්පනා කරද්දී යට අහු වෙනවා මේ මොකක් හරරි හිතේ ඇතුනු ක්ලේශයක් නිසා තමයි අකුසලයක් නිසා තමයි මේ ප්‍රශ්න හිතේ ඇතිවෙලා තියෙන්නේ අන එතකොට එයායට පුළුවන් ඒ ප්‍රශ්නය නිදහස් වෙන්න ඒ අකුසලට විුද්ධව ධර්මය පුරදු කරන්න පිනඳ මේක තේරුම් ත්තේ නැත්තන් එයායට මේ ප්‍රශ්නය කොහෙන්ද ආවේ ඇයි මේකවුනේ කියන කාරණාව තේරුම් ගන්න බෑ. එනිසා පෙන්ුවත්න මේ හිතේ ඇති වෙන ලෙස් ගැන අකුසල් ගැන ගොඩා කල්පනාකාරි වෙන්න ඕවන් මො බුදුරන් වහන්සේ වදාලා මේ හිතේ ඇතිව අකුසල් ප්‍රධානශයෙන් තුනක් එකක් තමයි දවේශය කියන්න මේ හිතේ ඇතිවෙන අකුසලයක් ඒ වගේම තමයි අභිද්‍යාව අනිත් අයගේ දේවල්ට හිතේ ඇතිවෙන ආසාව කියන්නේත් හිතේ ඇතිවන අකුසලයා ඒ වගේම හිතේ ඇතින අකුසලයක්ත් තමයි මිත්‍යදුෘෂ්ටියය මේ තුනම හිතේ ඇතිවන අකුසල්. හිතේ සැනසිල්ල සතුරු නැතිකරන දේවත්. ඉනිසා පෙන්වත්න මේ අනිත් අයික දේවල්වලට හිත ඇතින ආශාව මේ අභිද්‍යාව ගැන කෙනෙක් සැලකිල්ලෙෙන් ඉන්න ඕනෙ. මු අපේ හිතේ ස්වභාවය තමයි මේ ආස කරන දේවල්වට හිත බැඳලි යනවා. ඒකත් එක්ක මේ හිතේ සැනැසිල්ල නැතිවෙනවා. එක සමහරලාවට පිරිමි කෙනෙටරං කාන්තාවක් ගැන. සම කාන්තාවරන පිරිම කෙනෙක් ගැන හිතේ සැනසිල නැ මේ හිත බැඳන්න පොළුවන් ඒ හිත බැඳුනට පස්සේ හොඳට කාල්පනා කරල බලන්න හිතේ සැනසිල්ල සතුරු නැති වෙනවා. එතොර හිතේ කල්පනා කරන කොහමද මේක ලබාගන්නේ කොහොමද මේක මට අයිති කරගන්නේ කියලා ඒකන කල්පනා කරන උත්සා කරනවා ඒකත් එක් මාර හිතේ තින සැනසිල්ල සතුරු නැතිවෙනවා. ත අපි ගත්තොත්ය මේ සම්මහරලා අප දැකලා තියෙනවා හන්න ලැබෙනවා මේ සමහරලාට පොඩිකාල් ඉස්කොල් ලමයි පවා මේ සමහරලාවට ජෑන් ලමෙක් පස්ස යන්න එත ගෑනලමේ තමට ලබාගන්න කියලා අනිත් පිරිලමයි සමඟ සමහරලාට ගහගන්නවා. මරාගන්නවා නොයෙක් ප්‍රශ්න ඇතිකර ගන්නවා. සමහරලාවට පොඩිපොඩි ප්‍රශ්ණ නෙමින් සමහරලාවට ඉස්කෝලවල් ලෝලින් ඇවිල්ලා සීය දෙසීය එකතු වෙලා ගහගන්නවා සමාට කාරණාමකත්ගලබ ලොට පස්සේ තවත් සමහට ගෑන් ලමීක් එතුර බලන්න අර සීයකගේ දෙසීය ගිහිතේ සැනසිල් සතුට නැතිවුණ එක්කෙන ගිහිතේ ඇතිවුණු ඒ ආසාාව අභිද්‍යාව නිසා. එතු බලන්න පෙන්ුවත්න මේ අපේ හිතේ ඇතිවෙන අකුසල් අපිට කොච්චර හානි කරනවද කියලා. සමහරලාවට සහර යට සිද්ධ වෙනවා ැයා ස්ථානය සමහල්ලාට ප්‍රමෝෂන් එක ඒකට ආසා ආස කරනවා. ඒකත් එක්ක සමා ජිත හිත බැඳරට පස්සේ තමන් හිතේ සැසිල් නැතිවෙනවා. සමල්ලාට අනිත් අඇත්ක තමන් තරන්ගයක් පටන් ගන්නවා මේ තනතුරට මම යන්න ඕනේ වෙන කරට මේකට යන දෙන්න හොඳ නෑ කියලා ඒට ආසාවෙන් අර තමන්ගේ හිතේ සැනසිල් නැති කර ගන්නවා. එනිසා පවත් මේ අභිද්‍යාව ආසාව අනුග දෙවල්වලට හිතේ ඇතිවෙන බැඳීම. කියන්නේ තමන්ග හිතේ සැනසිල් සතුට වනසල දානදයක්යව තමම තේරුම් ගන්න ඕන. මොක මෙක තමට හයියට තරු ගන්න බැරිවුණොත් එහෙම එඒයාට මේ ප්‍රශ්නෝලිින් නිදහස්වීමක් කවදාවත් ලබාගන්න අවස්ථාව ලැබෙන නෑ. ඉනිසාපන් වන්න්නේ බුදුජන් වහන්සේලා ඒ රහතන් වහන්සේලා ඒ සැනසිල්ලි සැපසේ සතුටින් වහන්සේ කරයි ඒ හි ඇතිවන ආසාාව දුරුකරලවාසය කරපු නිසා. බුදයන් වහසගේ හිතේ ඒ රහතන්වාසරගෙහිතේ කිසිම දෙයක් කෙරෙහි ඇලීමක් ඇතිවෙන්නේ නෑ. ඇසට පේන රූපයක් කෙරෙහි කනට හන ශබ්දයක් කෙරෙහි නාසිර දැන ගඳු සෝදක් කෙරෙහි දිවඩ දැන රස්සයක් කයිඩ දැනන පහසක් විතරක් නෙමේ මේ සිත්තර සිතන අරමුණක් ගැනවත් ඒ රහතන් ව අසර ගහිතේ ප්‍රාගය හටගනි නෑ. ආසාව හටගන්න නෑ. ඒනිසා ඒ රහතන් වහන්සලගේ හිත කවදාවත් හිත ලෙඩවෙන්න නෑ. හිත ලෙඩවෙලා හිතේ අපහසුකං අමාරුකං මේ හිතර ඇතිළවෙෙන නෑ. එනිසා පින්වත්න කෙනෙක් මේ කාරණාව හොඳට තේරුම් ගන්න ඕනේ. තේරුම් අරගෙන මේ හිතේ අකුසල් හටගන්න ස්වභාවය. හිතේ අකුසල් හටගන්න විදිහ එයා කල් නෝනින් කල්පනා කරා නෝනින්. කොහොමද මේකට මේ හේතු වනේ මකදද මේකට හේතුනේ කොහොමද මේක හටගත්තේ අන්න එහෙම කල්පනා කරනකොට එයාට තමන් හිතේ ඇති අකුසල් තේරුම් අරගෙන ඒ අකුසල් දුරු කරලා හිතේ සැතුටින් සැනසීමෙන් වාසකන අවස්ථාවදාවන. ඒ වගේම තමයි පින්වත්න්නේ මේ හිතේ ඇතිවෙනෙන් නොසන්සුන් බව කියන්නෙත් මේ හිත ැසල සතුට නැතිකන තවත් රණවා. බුදුාන් වහන්සේ දේශනා කරා සුසුකංමත ජීවාම උසු කේසු අනුස්සුකා උස්සු කේසු මනුස්සේසු විහරාම අනුස්සුකා. මේ ලෝකෙ මිනිස්සු නිතරම කැළඹිලිසාහකර සිටෙන් නිතරම ඇවිස්සලා තමයි වාසය කරන්නේ නොසන්සුන් සිතකින් තමයි වාසය කරන්නේ හැබැයි බුදුරජාණන් වහන්සේ ඇතුළු රහතන් වහන්සේලා සංසිින්දන සිතින් වාසේ කරන නිසා සැපසේ ජීවිත කතරනවාගල බුදුන් වහන්සි ේශණ කර තුර හෙනම් පිින්වත්න්නේ මේ හිතේ ඇති නොසන්සුම් කම කියල කියන්නේ තමන් හිතේ සතුට සැනසල් නැති කරන කාරණාවත්. හි සැමැසිර නැති වෙන්නව පින්වත්න්නේ ගොඩත් දුරට මේ හිතේ හට ගන්න අගුසලැක් නිසාමයි. එක්ක දවේශය නිසා හිත නොසන්සුම්වා. එක්කෝ ආශාව නිසා හිත නොසන්සුම් වවා එක්ක මෝහය නිසා හිත නොසංසුන් ගනවා එනිසා අපවත් මේ මෝහෙ කියෙන කාරණාවක් ගැනත් අපි හොඳට තේරුම් ගන්න ඕන මක සමහරලාවට අපි නොයෙක් වැඩදි දෘෂ්ටි වැරදි අදහස් මේ අපේ හිතේ බලපවත්වන් නිට දුන්නොත් එහෙම එහෙමව නොත් එහෙ මේ හිතේ තින සතුට සංසිින්න්දීමම් නැතිවවෙන්න එකට ගොඩක් හේතු වෙනවා මුද සමහරලාවට ොඩක්කායි කල්පනා කරන දෙයක් තමයි එක නොයෙක් ඇදහලි විශ්වාස පස්සේ ඇම නිසා එයා ගිතී ඉතින සතුරු සැනැසිල්ල නැතිවෙනවා තැන් ගොඩක්කායි කල්පනා කරනවා අලුත් අවුරුද්දට කිරඋතරබලා එහෙම නැත්තං අලුත් අනුන් ඇඳ ලාවල් නැකතට වැඩාල්ලලා මේ විතුර කරාට පස්සේ මේ මේ ප්‍රශ්නි කට වින ගන්න පුළුවන් ඊට පස්සේ නැකතර ගිහිල්ල හිතතෙල් ගෑමට පස්සේ නොවේ ඉන්න පුළුවන් ඊට පස්සේ එහෙම නැත්ත නැකතර මේ යම්දැ කරොත් එහෙම මේ නැකතට මේ ගහ හිටවුවොත් මේකට අනිවාරෙන් පලදාව හම්බ වෙනවා නැත්ත ඒගේ නොයෙක් විශ්වාස ගැන කෙනෙක් හිතන් ඉන්න පුළුවන් හැබයි ඒ විශ්වාස නිසාම ඒ වැරදි අදහස් නිසාම මොකද වෙන්නේ එයාගේ හිතේ මේ තින සතුරු සැසල් නැතිවෙනවා කවහරි කනෙ එකට විරුද්ධව කිවොත්තෙහෙෙන අදහසක්යට කිවෝොත්ය එහෙම එයා අරයත්තෙක්ක තරහ වෙනවා. එත් එක්ක එකටක කියනවා. තමන්ගේ අදහසේම එයා බැසගෙනඉන්නවා. මොකද එයා මේ විවෘුත්තව මේ ලෝක ද්‍ය බලන පුරුදුුවච්ච කෙනෙක් නෙමයි. එහෙමනාට පස්සේ එයාට තමන් අර ගත්ත අදහස් විශ්වාස ඇදහිලි අතරගන්න බෑ. ඒත් එක්ක එයට මේ ජීවිතය සතුටින් සැනැසිල්ලෙන් වාසය කරන්න බැරිවෙනවා.ඉනිසා පෙන්වත්නී මේ තමන්ගේ හිතේ ඇතිවෙන දෘෂ්ටි තමන් ගන්න නොයෙක් මතවාද අදහස් ගැන ගොඩක් කල්පනාකාරි වෙන්න ඕනින්. කෙනෙක් එහම දෘෂ්ටිවලට බැසගන්න ඇතුව නොයෙක් අදහස් මතවාද ඇදිහලි වලට බැසගන්න නැතුව විවරුත්ව මේ ලෝකධ්‍යාබාන පුුදදු වෙන මනං එයාට හිතේ ැනසිල්ලෙෙන් වාසකන් අවස්ථා දාවන්න. මග සමහර වෙලාවට සමහාරය එක්කෝ පක්ෂ ගැන ගක්‍රදේශපාල පක්ෂ නිසා දැඩිවිදර මත්වාදවල් බැසගෙන න්නවා මේක තමයි හරි. මේ පක්ෂය තමයි හරි. මේ ප්‍රක්ෂි බලටවත්යෙම අනිවාර්යම හටහදන්න පුළුවන්. ඇත මිනිස්සුන්ගේි ජීවිතේ දියුණු කරන්න පුළුවන්. එම එත මේනායක අවත්්‍යෙම අනිවාර්යම මේ ප්‍රශ්ණි විදුදන්න පුළුවන් කියලා දෘෂ්ි වලට මතවාදවල බැසගෙන ඉන්නවා. විවෘතව මේ ලෝකෙදිහා බලන්න හැකියාවක් නෑ. ඒ වගේම තයි නොක් අදහස් ගැන නොෙක් ආගම් ගැන නොයෙක් දේවල් ගැන. සමහරලාවට ඒ දැඩි මතවාදවල දැඩි දෘෂ්ටිවල බැසගත්ත නිසා යා එයට මින් චිත සතුටින් වාසයකන්ති නවස්ථාව නැවෙලා යනවා. ම සමහට සමහරා ඉන්නවා ඒය සම්පර්ණයෙන් බෞතිකවාදී. ඒ අය සම්පූර්ණයෙන්ම බ ඒ භෞතිකවාදී නැත්තං සාමාන්‍ය ලෝක තමන්ට ඔප්පු කරණ පුලන් දේවලින් ඇරෙන්න්න දේවල්ලය කළ විශ්වාස කරන්නේ. ඒ අය මේ භූත්‍රියෝ ගැන ඉරවාස දෙවියන් ගැන විශ්වාස කරන්නේ. සමහ නො තමන්ට නොපෙන දේවල් ගැන තමන්ට නොයෙක් දේවල් ගැන යාලා විශ්වාස කරන්නේ. හැබැයි එහෙමුණට පස්සමකද වෙන්නේ ඒනිසාත් එයාට මේලෝක දිහා විරුත්ත භාන්ධි අවස්ථාව නැති වෙලා යනු ගද පින්ෙන්වත්න්නේී අපට මේ හැම දෙයක්ම විද්‍යාවෙන් ඔප්පු කරන්න බෑ ග සහරලාවට තියෙන වෙන්න පුළුවන් මේ කේන්දර ඒ සමරදේවල යම් යම් සතතාවයන් තියෙන පුළුවන් සමහර සමහර ජෝතිශවේදීන් සමහර නැත් නැකත් ශාස්ත්‍රී බලනාය සමහරලාවට මේ අනාවකයක් යම් දෙයක් සමහලාට ඇත්ත දෙයක් කියන්න පුළුවන් හැබැයි මොකද වෙන්නේ භෞතිකවාදී විදිර බලපු නිසා අර ඒ සියල්ලන් ප්‍රතික්ෂප කරාට පස්සේ සමහල්ලාවට ඒ ඇත්තක් කිව්වත් සමහලට පිළිගන්නේ න. එනිසා මේ සියලුම් දේවල් ගැන පෙන්වත්න්නේ කෙනෙක්ට විවරෘුත්තව බලන්න පුළුවන්නම් දෘෂ්ටි මතවාදවලට බැසගන්න නැතුව. විවෘත්තව බලන්න පුළුවන්නං අන්න එයාගේ ජීවිතේ යට සතුටින් සැනසිල්ලි වාසය කරන්න අවස්ථාකුදාාවෙනවා. එනිසා පෙන්වත්න තමන් තේරුම් ගන්න ඕනේ මෙ තමන්ගේ ජීවිතයේ සතුට ැති සැනසිල නැතිවෙන්න ප්‍රධාන කාරණාව තමයි මේ හිතේම ඇතිවෙන අකුසත් මේ හිතේම ඇතිවෙන කෙලෙස්. එනිසා කෙනෙක්ට පොළුවන්නම් මේ හිතේ ඇති වන කෙලෙස් දුර කරන්න උත්සාහ කරන්න එයාට සැනසිල්ද සතුටින් වාසයගන්න අවස්ථාවදාවනි. එනිසා පින්වත්මි මේ අනිීත්‍ය භාවනාව කෙනෙට පුරදුකරණ පුළුවන්නම් කෙනෙක්ට එක්කෝ ආයතන විදිහට ඇත්තං පංචු පාදනස්කන්දය විදිහට මේ අනිත්‍ය භහනාව සීරන්න පුළුවන්නං මේ ඇස අනිත්‍යයයි. ඇසට පෙන රෝපය අනිත්‍යයි මේ ඇසයි රෝපයි නිසා හටගන්න ඇසේ විඤ්ඥානය අනිත්‍යයයි. ඉට පාස ඇසේ ඇසයි රෝපයි විඤ්ඥානය එකතුවීමෙන් හටගන්න ඇසේ ස්පර්ශය අනිත්‍යයයි ඒ ඇසේ ස්පාර්ශයෙන් හටගන්න විින්දී මනිත්‍යයයි. ඒ ඇසේ ඉස්පර්ශයෙන් හටගන්න ඒ සංඥාව අනිත්‍යයි ඒ ඇසේ ස්පාශයෙන් හට ගන්න සංකාර අනිත්‍යයි ඒ චේතනාව අනිත්‍යයි. මේ විදිහට එයාට මේ සියරු දේවල් ගැනම අනිත්‍ය ස්වභවි දකින්න පුළුවන්නම්න්න එයාට පුළුවන් වෙනවා මෙ කිසි දෙකට බැඳෙන් නැතුව නිදහස් සිතින් වාසය කරන්න මේ අභිද්‍යාව ආසාව කියනදේ තමන් හිතේ බලපවත්වන්න ඇතුව මේ ලොකේ නොබැතුුණු සිතින් නොවැල්ලු සිතින් වාසය කරන්න හයට අවස්ථාවදාවවා. ඉනිසා පෙන්වත්න අපිට පුළුවන් විදිසයට තමා සමාටත් නින්දට යන්න කොට වෙන්න පුළුවන් සමන්ට මන් ඉදා ගන්න කලින් ඇඳට ගිහිල්ලා ඒ නින්ද යනකම් ඒ අවස්ථාව තමන්ට පුළුවන් පාවිච්චි කරන්න මේ අනිත්ති භානාවට නැතැන් සමාලට තමන් කෑම ගන්නකොට කෑම කනකොට ඒ ලැබෙන විනාඩි පහලෝ විස්ස සුමහටතමන්ට පුළුවන් ඒ අනිත්‍ය භානාව සී කරන්න නි වද වෙලාව නෑ කියන්නලා ඒකට මේ ධර්රමය පුරදුකරීම අවස්ථාව නැතිකරගන්නු රඩා තමාට ලැබෙන අවස්ථාවයි මේ ධහරයෙන් පුරදු කරන්න උත්හගන්න ඕනේ හැබැයිෙ අ වාර්යම් කෙනෙක්ට පුළුවන් උදේ විනාඩි පහොවක් කලින් නැකෙරලා න් නඩි ස්සක් කලින් නැකිෙරලා තමන්ගේ ජීවිතර භාවනාවක් පුරුදු කරගන්න. අපි සමහරය පුරුද්දලා ඉන්නවා එක වාහන යන ගමන් ක බස්ස එක යනග ම බන අහන්න හැබැයිතින් ඒ අයට පුළුවන් එහම බණහන් ඇැතුව ඒ වෙලාවේ තමන් අහපුු බණක් සිහි කරන්න බුද පෙන්න්නම් සම්මහරය පුරුදුරයින්න මේ බන අහන්නම හැබේ බන ඇහුවට ඒ තමන්ට තමන්ගෙම්ම ඒ ධර්මය මෙන්ෙහි කරන්න තමන්ට හැකියාවක් තමන් පුරුදු කරගන්න නෑ තමන් නිතර බාහිරෙන් උපකාරය බලාපොත්ව වෙනවා තමන්ගේ දහම්මන කාරයට එහෙම නැතුව කෙනෙක් උත්හ කරන්න ඕනේ තමන්ම මේ දහම් මනසිකාරය පුරුදු කරන්න තමම මේ දහම් මනසිකාරය තමන්ගීතේ දගුණු කරන්න තමම උත්හ කරන්න ඕනේ අන්න එහෙම කරන කෙනාට තමයි ඒත් ප්‍රශ්නයක් ආපපු වෙලාවටත් බොද ප්‍රශ්න කාපලට බනක් කහන්න බෑන සමරලාවට ඒ වෙලාවටත් ප්‍රශ්න ආප වෙලාවට අර දහම් නසිකාරය හිතව ගන්න පුළුවන් වෙන්නේ ඒත් තමම්ම මේ දම් නස්කකාරය පුරදු කර උත්ස්සාරප කයෙන්ට විතර. නැත්ත අනිත් කනෙක්ට ඒ හැකියාව ලබාගන්න බෑ. එනිසා පින්වත්ම තමාට තමන් නාඩි පහලක් විසක් කලින් නැකිරලා තමන්ට ප්‍රවක් ආනාපානසද භානාව කරන්න. අන්න තමන්ට හිතේ මේ ඇතිවුණ විතර්ක බුදනස් දළම මේ ආනාපානසති භාවනාවෙන් විතර්ග දොරු කරනවා. හිතේ සංසින්දීම ඇති කරනවා. අ ඒ වගේ භහනාව පුරුදු කරගන්න තමන් දවසේ ඒ සැනසිල්ලේ ඒ නිදහ සිති සංසිදුරන සිතින් තයි කටයුතු ආරම්භ කරන්න පුළුවන්. එනිසා පින්වත්න මේ තමන්ගේ ජීවිතය ඇතුන සතුට සැනසිල්ලට වග කියන්න ඕට තමම්මයි. වෙන කෙනට ඒකේ වගකීම අපට පටවන්න බෑ. එනිසා මේ කාරණාව පින්වත් අහු ලැබීමත් හඩ දුර් ලැබයි. උකද මේ අවස්ථා උදාවෙන්නේ මේ බුදුරජයන් වහන්සේ සරණ ගිහිපු ධර්මය සරණ ගීපු ශාවක සංගරත්ය සරණ ගිහිපු තෙරුවන් සරණ ගේපු මේ බෞද්ධ පිරිිසකට විතරයි ගේ දෙයක්ගෙන වෙන කිසම කෙනෙක්ට අහන්නවත් ලැබින්නේ. ඉනිසා පින්නවත්ී අපිට මේ අවස්ථාව ලැබිච දුර්ලම අවස්ථාවෙන් ප්‍රයෝජනාරගෙන අපේ මේ ජීවිතය අපිට සතුරෙන් සැනසිල්ලෙන් ගත කරලා. ඒ වගේම මේ සීලදුකින් නිදහස් වෙන්න. අපිට මේ යඋුතුම් ධර්මය මේ යඋතුම් දහම් කාරණා හේතු උපකාරවේවා සාතු සාධ සාතු. මේ විදිහයට ධර්ම දේශනාමය වශයෙන් ධර්මශෝන් මේ වශය නොයික් කාරය නැස්කරගන්නට දන සියලුම පින් පුුණෙ ධර්මයන්. පින් කැමතිසිල් දෙවිියෝ අනුමෝදන් වෙත්වා දෙවියන්ගේ ධාර්මික ආරක්ෂාව රැකවරණය මේ පින්ව සිල්දනාට සලසාදෙත්වා. දෙවියන්ටත් ධර්මාවවබෝධය පිණිස මේ සියලු පින් උපකාරවේවා. එවගේ මේ රැස්කල්ග සියලුම පුුණන්නේෙ ධර්මයන් අපගේ ගුෘදේබෝත්තම පරම පූජනය පින්වත්ලක සාමන් වහන්සේ අනුමෝදන් වේවා. මහමේවුුණවාසී හටලෝකවාසි සිල්ගුණ දම්රකින සීලුවෝ පින් වස්වාමීන් වහන්සලට මේ පින් අනු මෝදන් වේවා අනගාරිකා මෑයන් වහන්සසිට පින් අනුමෝදන් වේවා නගාර්ක පැවිදි්‍යපේෂක දූපුතුන්ට මේ පින් අනුමෝදන් වේවා සුවසේ උතුම් චතුරාර් සද්ධර්මයාව බෝධකර ගැනීමේ වාසනාව උදාවේවා. ඒ වගේම ද දවසේදී මේ සදහම් දේශන සඳහා දායකත්ය දන ලබන පින්වා සීදේවී රුවන් පතිරන මහත්මිය නමින්. ඒවගේම පවුලේ සීලුදනා නමින් ඒ දායකත් දරු පින්වත් සිල්දනා නමින් මිය පරලෝග්‍ය සීලුම ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා ඒ අයගේ පරලොව ජීවිත සුවපත්වේවා සැපවත්වේවා සංසාර්දුකෙන් අත් මිදීම පිණිස මේ සියලු පුුණනිධර්මයන් හේතුපකාර වේවා. ඒවගේම ඕස් ට්‍රලයාාව මෙල් බන් නුවර පදිංචි පින්වත් කාංශනා රාජකාරුවන් පත්‍රන මහත්මියට මේ පින් අනුමෝදන්වේවා ඒ පෙන්වත් මහත්මියගේ හතුලිසුන ජන්මදිනය යෙදී තිබෙනවා ඉතින්ගේ පිින්වත් මහත්මි මේ පින් අනමෝදන් වෙලා නිදුක් නීරෝග සූපාත් භාවය සැලෙසේවා චිරජීවනය සැලසේවා ඒ පින්න්නවත් මහත්මියය කරන්න ඔ සීලුම කටියු සරවප්‍රකාරයම සාර්ථක වේවා ඒවාගේමසදාත් කත්තු දනු බන පින්වා සීදේවී රුවන් පතිරන මහත්මියයට මේ පින් අනුමෝදන් වේවා. සුජීවත්ව සිටින නන්ද සිරිරුවන් පතිරන පියාණන්ට මංගලා රණතුන්ග මෑණියන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒවගේ මේ පවලේ සිුධනාටත් මේ පින් අනුමෝදන් වේවා. නිදෝක් නීරෝගේ සුවපත් භහාවය සැලසේවා චරජීවනය සැලසේවා කරන්න ාව සිල් කටයුතු සරුවපකාරයීම සාර්ථක වේවා එ සිරුදනාට ධර්මාව බෝධය පිණිසම මේ සියලු පින්නපකාරවේවා. ඒ වගේම, සදධ රමන්ල සිුදධනාටත් සද්ධා මාසක ධර්මදාන සමාජක සිදධනාටත් මේ පින් අනු මෝදන් වේවා මේ ධර්මය ශ්‍රවනය කරළ මේ පින්ව සිුදධනාටත් මේ පින් අනුමෝදන් වේවා සිදනාටම සතවත් පුුණ ධර්මයන් ැස් කර ගනිමින් ගුණ දහම් දියුණු කර ගනිමින් මේ ධර්මය දුණු කරගන්න මෙලොව ජීවිතය සතුටින් සැනසිල්ලෙන් ගත කරන්න. මේ ගෞතන් බුදු සසුනේදී මුතුම්මූ චතුරාට සද්ධර්මයාවවබෝධ කරගන්න. මේ සියල පොුණනි ධර්මයන් හේතු උපකාර වේවා. සාතු 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 සිදුනාටම තෙරුවන් සරණයි නම බදධහය. මෙවැනි බටිනා ධර්මතේශ නශ්‍රවනය කිරීමට ශ්‍රත්තා ටේි චැනලේ සබස්රයි් කරන්න.